आई भुवन प्रवेश अध्यापने अत्वला देशन मालावे हतरवनी देशने मेम देशने संधा अपहायक विनव नीतिज्ञ वगीशा गमगे इतिन वगीशा अदापि साकच्छा करन्न बलापुरोत्तु वेन्ने नीतिय हा नीतिय आधिपत्य पिलिबंदव इतिन मम हितनवा ओबतुमियत् एक्क साकच्छा करन्न इताम सुदुसु मातृकावक् मे मातृकाव अपि प्रथमेन्म नीतिय हा नीतिय आधिपत्य कियला कियन्ने मोकक्द कियला साकच्छा करला इन्न ओ अपि दैन नीतिय गैन कथा करन्न कलिन अत्तरम මේ සාකච්ඡා කරන්න ඕනේ ඇයි අපිට නීතියක් අවශ්‍ය වෙන්නේ කියලා. දැන් අපි දන්නවා සමාජයක මිනිසුන්ගේ පැවැත්ම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න නම් සාමාන්‍යයෙන් පවතින සමාජ සාර ධර්ම ආගම එතකොට සිරිත් විරිත් ඒ වගේ දේවල් හරහා තමයි මිනිසුන්ගේ සමාජ පැවැත්ම පාලනය කරන්නේ. නමුත් අපි දන්නවා ලක්ෂ ගණනක් මිනිස්සු එකතු වෙලා හැදෙන රාජ්‍යයක් ඇතුළේ ඒ වගේ දෙයක් කිරීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද ඒ වගේ එහෙම කරන්න උත්සාහ කරොත් මිනිසුන් නීති අතර ගැනීමක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අධිකාරී බලයක් යොදාගෙන රාජ්‍ය මගින් පනවන නීතියින් සමාජයක් ඇතුළේ ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වෙන්නේ. ඒ අනුව තමයි ලෝකේ රටවල් තම තමන්ගේ ජනතාවට ගැලපෙන අයුරින් අභිමත ආකාරයට නීති පද්ධතියෙන් බිහි කර ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් නීතිය කියන්නේ මෙන්න මේකයි කියලා ස්ථිර නිර්වචනයක් මේ වෙනතෙක් බිහි වෙලා නැහැ. විවිධ දාර්ශනිකයන් විසින් විවිධ ආකාරයේ නිර්වචන කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් කළා තියෙනවා. අපිට මේ නිර්වචන සියල්ලම එකතු කරලා අරගෙන අධ්‍යයනය කරාම ගන්න පුළුවන් දේ තමයි නීතිය තුළ පැවති යුතු ගුණාංග මොනවද කියන දේ. ඒ අනුව අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අධිකාරී බලය පදනම් කරගෙන රාජ්‍ය මගින් පනවන ලද්දක් වීම, එතකොට මිනිසාගේ සමාජ පැවැත්ම ක්‍රියා පාලනය කරන්නක් වීම, මෙම නීතිය කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන පැවැත්වීම කියන දේවල් මූලිකම ගුණාංග වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නීතිය එක්කම බැඳලා තියෙන අනිත් සංකල්පය වෙන්නේ නීතියේ ආධිපත්‍ය. නීතිය ආධිපත්‍ය කියන්නේ මොකක්ද කියන එක සරලවම කිව්වොත් නීතියට අනුව පාලනය කිරීම. එහිදී වෙන්නේ පාලිතයා සේම පාලකයාද නීතිය ඉදිරියේ ඒක සමානයන් වීම. එහිදී නීතිය ඉදිරියෙන් කිසිවෙකුට සිටීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඔව්. ඇත්තෙන්ම නීතිය කියලා කියන්නේ මොකක්ද? නීති ආධිපත්‍ය කියන එක මොකක්ද කියලා අපි සරල වඳුනගත්තා. ඔබතුමිය අවසාන කළා නීතිය එක සමානයි. නීතිය හැමෝටම සමයි කියන එක. එතකොට මම කැමතියි දැනගන්න ලංකාව ඇතුළේ එහෙම නීති විවිධ වර්ග නීති තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මුස්ලිම් නීතිය, තේසවලාමේ නීතිය, උඩරට නීතිය මේ වගේ විවිධ වර්ග තියෙනවා නීතිය ඇතුළේ. ඇයි මේ නීතිය සමාන නම් නීති වර්ග ක්‍රියාත්මක වෙන්නේ? ඔව්, දැන් අපි දන්නවා ලංකාව ඇතුලේ මූලිකම වශයෙන් නීතිය බෙදෙන්නේ කොටස් දෙකයි. සිවිල් නීතිය සහ අපරාධ නීතිය. නමුත් ලංකාව අපි දන්න විදිහට බහුවාර්ගික බහුවාගමික රටක්. රෝමලන්දේසි නීතිය මෙහි ස්ථාපිත වෙන්න කලින් රටේ නීතිය පැවතුනේ පළාත්වලට බෙදලා, එතකොට ජන වර්ග කොටස් අනුව තමයි විවිධ නීතියන් පැවතුනේ. ඒ අනුව තමයි මේ විශේෂ නීති වර්ග බිහි වෙලා තියෙන්නේ. එතන උඩරට නීතිය, තේසවලාමේ නීතිය වගේ මුස්ලිම් නීතිය වගේ විශේෂ නීතියන් ලංකාව ඇතුලේ මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. මේදී අපි අවධානය මොකලියුතු වැදගත්ම කාරණය තමයි මේ නීතියින් ආනුකම ව්‍යවස්ථා නීතිය කියන මූලික නීතියට යට. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ උඩරට නීතිය අදාළ වෙන සියලුම ජනතාව උඩරට නීතිය ඉදිරියේ සමානයි. මුස්ලිම් නීතිය අදාළ වෙන සියලුම ජනතාව මුස්ලිම් නීතිය ඉදිරියේ සමානයි. එහිදී ඒ නීතියට හිලින් කිසිවෙකුත් නැහැ. සහ මේ නීතියින් අතර ගැටණයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආනුකම ව්‍යවස්ථා නීතිය උත්තරීතර නීතිය විදිහට රටේ පවතින නිසා. මෙහිදී වෙනත් වෙනත් වර්ගයේ නීති වර්ග පැවතුනාට පාලකයා සහ පාලිතයා කියන සියලුම දෙනා මේ නීති ඉදිරියේදී සමානවම ක්‍රියාත්මක යටත් වෙනවා මේ නීතිය. ඔව්. එතකොට අපි කලින් සඳහන් කරපු විදිහට නීතිය ක්‍රියාත්මක කිරීමට විවිධ ආයතන පවතිනවා. එතකොට මේ විවිධ ආයතන නීතිය ක්‍රියාත්මක කරන්න විවිධ ආයතන පිහිටුවීම හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔව්. අපි මුලින්ම අපි නීතිය කියලා ගත්තොත් අපි සඳහන් මුලින් සඳහන් කරපු ආකාරයට නීතිය කොටස් දෙකකට බෙදෙනවා. එහිදී හරයාත්මක නීතිය සහ ක්‍රියා පරිපාටිමේ නීතිය. මෙහිදී මේ අධිකරණ පද්ධතියන් සහ මේ නීතිය ක්‍රියාත්මක කරන එතකොට යුක්තිය පසුදෙලන ආයතන පැවතීම හරහා සිද්ධ වෙන මේ ක්‍රියා පරිපාටිමේ නීතිය ක්‍රියාත්මක වීම. එහිදී යුක්තියේ නිර්මල ප්‍රවාහයක් පවත්වා ගන්න නීතියේ නිසි ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අනුව තමයි
මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන තුක්තිය පසුදලන ආයතනත් කියන සංකල්ප ලෝකෙට හඳුන්වා දීමක් වෙන්නේ. ඒ දැන් ඒ සම්බන්ධයෙන් කතා කරද්දී නඩු කටයුත්තකදී නම් ඒ සඳහා ඉදිරිපත් වෙලා තියෙන විනිශ්චය සභාවේ නඩු කටයුත්ත විභාග කිරීම සඳහා සුදුසු අය වෙන්න ඕනේ. ඒ කියන්නේ උන් නීතියේ සඳහා බලගැන්විලා තියෙනවා. ඒ වගේම පෙනී සිටින දෙපාර්ශවයටම නීතියේ සහාය ලැබෙන්න ඕනේ. මේ විශේෂම කරුණ තමයි මේ විනිශ්චය සභාව විසින් මෙම දෙපාර්ශවයටම මනා ලෙස අනුකම්පාවක් දීමක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ සියලුම දේ නීත්‍යානුකූල රටේ පවතින නීතියට අනුව සිද්ධ වෙනවා නම් අන්න ඒ අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ආයතන ක්‍රියාත්මක වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සුවිශේෂීම කාරණාව තමයි මේපත් කළ තියෙන ආයතන ඉතාමත් ස්වාධීනභාවයකින් යුතුව කටයුතු කරනවා. ඔව්. මම හිතනවා වගේ අවසාන කරපු කොටසින් මම මේ ප්‍රශ්නේ යොමු කළොත් හොඳයි කියලා. ඒ තමයි මේ ස්වාධීනත්වයේ කියන එක. මොකක්ද එතකොට මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තියෙන ස්වාධීනත්වය? ඔබතුමිය ඒ ගැන පැහැදිලි කළොත් අපිට. නීතිය ක්‍රියාත්මක කරන ආයතන නෙමෙයි අපි ඕනම කෙනෙක්ගේ ස්වාධීනත්වය ඕනම ආයතනයක ස්වාධීනත්වය කියලා කියන්නේ බාහිර බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වීමට තියෙන හැකියාව. එතකොට වෙනත් අයගේ අනිසි අත්පෙවීම් වලින් තොරව ස්වාධීනාකාරයෙන් කටයුතු කරගෙන යාම තමයි ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා කියන්නේ. මේදී විශේෂයෙන් අපි එතකොට අධිකරණය සම්බන්ධව කතා කරොත් ඒ ආයතන වලට සමාජිකයන්පත් කිරීම, ඔවුන්ගේ වැටුප් ලබා දීම, එතකොට මාරු කිරීම වගේම උසස් වීම සහ සේවයෙන් ඉවත් කිරීම කියන මේ සියලුම දේවල් බාහිර බලපෑම් වලින් තොරව පවතින නීතිය යටතේ සිද්ධ වෙනවා නම් ඒදී ස්වාධීනත්වය ආරක්ෂා වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔව් වගීෂා. ඔබ පැහැදිලි කළා අපිට මොකක්ද මේ අධිකරණ ආයතන වල තියෙන ස්වාධීනත්වය කියලා කියන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වන අධිකරණ ආයතන වල ස්වාධීනත්වය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මම හිතනවා අපේ දරුවන්ට ඔබ එකිනෙක පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. මොනවද මේ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් කියලා? දැන් කයොන් සඳහන් කරපු විදිහට ලංකාවේ නීති ක්‍රමයේ ඇතුලේ උත්තරීතරම නීතිය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. එතකොට අපි දන්නවා මේ අධිකරණ පද්ධතිය පිටවලා තියෙන්නේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුලින්. ඉතින් ඒ වගේම ඒ තුලම දක්වලා තියෙනවා අධිකරණයේ ස්වාධීනත්වය කොහොමද ආරක්ෂා කරගන්න ගන්න පියවර මොනවද කියන එක. එතකොට අපිට ඒ හරහා යම්කිසි අදහසක් ලබා ගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වගේ උත්තරීතර නීතියක් ඇතුලේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහන් කරලා තිබීමම මේ අධිකරණ වල ස්වාධීනත්වය පවත්වා ගන්න කොච්චර වැදගත් වෙනවද කියන එක. එතකොට ඒ අනුව අපි මේ ඉහළ ජ්‍යෙෂ්ඨ අධිකරණ වල විනිසුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ව්‍යවස්ථාව තුලම දක්වලා තියෙනවා. පහළ අධිකරණ වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ගන්න ඕන පියවර, අධිකරණ සේවා කොමිෂන් සභාවක් පිටවල ගත යුතු පියවරත් ඒ හා සමගම දක්වලා තියෙනවා. එහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ 17 වන සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ඒ හරහා තවදුරටත් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් හරහා නිර්දේශ ලබා දීම මගින් මේ තත්ත්වය තව වඩා වඩාත් ස්වාධීන බව තහවුරු කරන්න සාධනීය පියවරවල් අරගෙන තියෙනවා කියලා කිව්වොත් නිවැරදියි. ඔව්. මම හිතන්නේ අපි මේ කෙටි සාකච්ඡාව ඇතුලේ උත්සාහ කළේ ඔබට මොකක්ද නීතිය කියලා කියන්නේ, මොකක්ද නීතියේ ආධිපත්‍ය කියලා කියන්නේ, මොනවද මේ නීතිය හා සම්බන්ධ ආයතන, ඒවයේ තියෙන ස්වාධීනතාවය මොනවද, මේ වගේ කරුණු කාරණා කීපයක් ඔබට පැහැදිලි කරලා දෙන්න. මම හිතනවා ඒ සඳහා අපිට බෙහෙවින් උපකාරී වුණා වගීෂා ගමගේ නීතිඥතුමිය. ඉතින් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. එහෙනම් අපි අපගේ පස්වෙනි සාකච්ඡාවෙන් ඔබ අතරට එනතේ ඔබ සියලු දෙනාටම ස්තුතියි.